ඉගෙන කියලා කියන්නේ අතීතයේ සිටම අප රටේ භාවිතා වුණ දේශීය ඔසු පානයක්. දේශීය රෝගීන් සුව කරන්න මේ ඉගිනි යොදාගෙන තියෙනවා. මේවා වැව් ආශිතව තමයි ව්‍යාප්ත වෙන්නේ. මේ නිසා වැව්වල ජලය පිරිසිදු වීම ස්වභාවිකවම සිදු කරනවා. ඉගිනි වලට ව්‍යවහාර වන තවත් නමක් තමයි නිර්මලී කියලා කියන්නේ. බැරලෝහ සමග බන්ධන සාදා ගැනීමේ හැකියාවකුත් මේ ඉගිනි වල තියෙනවා. මෙම ශාකයේ මේ ශරීරයේ විවිධාකාර ගැටලු සඳහා අවශ්‍ය වන ඖෂධීය ගුණාංග රැසක් අඩංගු වෙනවා. ඒවා තමයි ෆ්ලැවොනොයිඩ්, ග්ලයිකොසයිඩ් සහ ලිග්නින් වගේම ෆීනොල් වැනි රසායනික සංයෝග. මේවා අඩංගු වන නිසා මුත්‍රාකාරක අතිසාරය වළක්වනවා වගේම අක්මාවද සුරකිනවා. ඒ වගේම තමයි ප්‍රතිඔක්සිකාරක ගුණය අඩංගු නිසා සන්ධි ආබාධද වළක්වා ගන්න පුළුවන්. තුවාල ඇතිවීම වළක්වන වේදනානාශකයක් වශයෙන්ද මේ ඉගිනියට අපට යොදා ගන්න පුළුවන්. මේ ඉගිනි වලින් ශරීරයේ පිරිසිදු කිරීම, වකුගඩු ආශිත රෝග ඇතිවීම වළක්වනවා වගේම මානසික අතදියද අඩු කරනවා. ඒ වගේම තමයි අක්ෂි රෝග වළක්වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම ආදී වටිනා සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අපට මේ ඉගිනි වලින් ලබා ගන්න පුළුවන්. මුත්‍රා ආසාදන තියෙන කෙනෙක් තැඹිලි ගෙඩියකට දමා බීමෙන් මුත්‍රා ආසාදනය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දාහය පිපාසයද සංසිඳවනවා. ආතරයිටිස් තියෙන කෙනෙක්ට මේ ඉගිනියට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේවායේ ආතරයිටිස් නාශක ගුණාංග තියෙන නිසා රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේදී මේ ඉගිනියට භාවිතා කරනවා. මේ ඉගිනි හොඳින් පිරිසිදු කර වියලා ගිනි කබලේ බෙද කුඩු කරලා තමයි තේ පානයක් විදිහට අපේ පැරණන් භාවිතා කරලා තියෙන්නේ. තවත් මෙවැනි දැනුවත් කිරීමකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.